ධර්මමාර්ගේ ඉදිරියට ගමන් කරන නුව නැත්තාහට පූජනිය සංගරත්නය පං්්‍ය නිධානයක් වන බවත් සංගරත්නයට ගරු බුහුමන් දැක්වීම ආයු, වර්ණ සැප බලගෙන දෙන බවත් සම්බුදු දහම අපට පෙන්වා දෙෙනවා ස්දැවතුනි ඔබ මේ ශ්‍රණය කිරීමට බලාපරත්තුවන ධර්ම දේශනාවත් මේ අතාර්ථය මැනවින් පසක් කොටගෙන දෙලොෝජයගන්නට ඔබහට මහෝපකාරී වේවායි ප්‍රාර්ථනා කරමින් බාප කෙනෙහි අනුකම්පාවෙන් බෞද්ධ්‍යයා රූපවාහිනයේ මේ පැටනියමිත, දායකත්ව ධර්මදේශනාව සිදු කිරීම සඳහා බෞද්ධ්‍යයා රූපවාහිනයේ මැදිරයට වැඩම කළ, පූජ්්‍ය පාද කෝරලයාගම සරණතිස්ස ගෞරවනය ස්වාමීන් වහන්සේ. අපි පළමුුවෙන් සාධුනාදදී නමස්කාරපූරක පිළිගනිමු, සාධූ, සාධූ, සාදුූ මෙම ධර්මදේශනාව සඳහා සැදැති දායකත්වය ලබාදෙනවා රජ ගිරිය පදිංශි දිනුෂ්‍ය ඒකනායක මහතා සහත් නිමාලී මාලකමුව මහත්මිය තිසරණීනෙ සද්දිින් පංචෙසිීලං දම්මංසාදුක surරකිංකත්වා අපමදිනෙ සම්පාදිී තබ්බං මබති සමන්තාාචක් වාලිසු අත්‍රාගචචන්තු දේවතා සද්හම්මං මනිරාජස්ස සුනන්තුු සග්ගමොක්කදං දම්මස් සවනකාලු අයං බදන්තා දම්මස් සවනෙ කාලු අයං බදන්තා දම්ම සවනෙ කාලු අයං බදන්තා නමෝතස්ස බගවතු වරහතු සබ්බ දම්මිසු අපටි හතඥානචාරස්ස දස බල දරස්ස චතුවීසාරජවිසාරදස්ස ස සතුතමස්ස ධම්මිසරස්ස ධම්මරජස්ස ධම්මසාමිස තතාාගතස්ස සබjuුණු සම්ම සම්බුද්ධස්ස නමුෝතස්සෙ බගවතු වරහතු සබ්බ දම්මිසු අපටි හතඥානචාරස්ස දස බල දරස්ස චතුවීසාරජ්්‍ය විසාරදස්ස සබ්බ සත්තුුතමස්ස දම්මිසරස්ස දම්මරාජස්ස දම්මසාමිස. තා ගතස්ස ස්බ්නු සම්මා සම්බුද්ධස්සේ නමෝතස්ස භගවතු වරහතු සබ්බ දම්මිසු අපටි හතඥානචාරස්ස දස බල දරස්ස චතුවීසාරජ විසාරදස්සෙ සබ සත්තු මස්ස දම්මිස්සරස්ස දම්මරාජස්ස දම්මසාමිස්ස තතාගතස්ස සබ්බ්ඥනෝ සම්මා සම්බුද්දස්සේ සද්ධර්මශරාවක සැදැහැවත් කාරුණික පින්නතුනි බොහෝම ශ්‍රද්ධාවන් යුක්තව. සියලු දෙනාම සූදානන් වෙන්නේ. තිලෝගුරු සාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ලෝකසත්වයන් පිළිබඳව, මහත් වූ දයාවින්, කරුණාවෙන් මෛත්‍රියෙන් යුක්තව අවබෝධ කරගෙන දේශනා කොට වදාළ පරම ගම්බීර වූ ශ්‍රීසද්ධර්මනත්නයෙන් බොහෝම පුංචි කොටස. දේශනා කරවගන ධර්මගෞරවය පෙර දැරි කරගෙන දේශනාගත ධර්මය ශ්‍රවනය කරන්නත් එසේ ධර්ම ශ්‍රවනය කිරීමෙන් ලැබෙන අවවාද අනුශසනා තම තමන්ගේ ජීවිත වලට එකතු කරගෙන වඩාත් නිවැරදි මෙලව ජීවිතයක් ධර්මානුකූලව ගොඩනගාගන්නත් නිවැරදි කරගත්ත මෙලව ජීවිතයක් තුළින් සුගතිගාමී වූ පරලොව ආයිති භවයකෙන් සැනසෙන්න්නත් අවසානයේ ප්‍රාර්ථනා කරන බෝධීෙන් සැප සහිත ප්‍රතිපදාවකින් ඉතාම ඉක්මං භවයක උතුම් චතුරාරි සතති ධර්මය අවබෝධ කරගන මෙසංසාරෙන් එතරවීමේ බලාපොරොත්තුූ ඇතුව. උතුම් බලාපොරොත්තු උතුම් ප්‍රාර්ථනා ඒ විදිහෙම්ම මුදුන් පත් කරගැනීම සඳහා මෙ උතුම් වූ සද්ධර්ම දානානි සංසයත් ධර්මශ්‍රවනානි සංසයත් සියලු දෙනාටම හේතු වේවා කියල ප්‍රාර්ථනා කරමු. පින්නතුනි අද මේ උතුම් ධර්ම දේශනාවේ මාතෘ කාව හැටියට මම යොදාගන්න කල්පනා කළේ අපේ බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩෙයින්න කාලේ සිදුවෙච්ච එක්තරා සිදුවීමක් අන්තර්ගත වෙන විමානවත්තු පාලයේ මහාරථ වර්ගේ තතිය විමානවත්තුව මුල් කරගෙන ධර්ම දේශනාව සිද්ධ කරන්න අපේ බුදුරජාණන් වහන්සේ රජගහනුවර වැඩඉන්න කාලී පිනතන වස්කාලය එළඹෙන්ට තවත් බොහෝම කෙටි කාලයයි තියෙන්නේ ඒ වස්කාලයට සම්බන්ධ දේශනාවක් තමයි මේවීමමානවත්තුවත් එනිසා බොහෝ දෙනාට එක ්‍රෝජණයක් වෙයි කියෙල හිතනවා උතුම් වූ වස්කාලය අර්ථ සම්පන්න කරගන්ඩ. භාගිතුන් වහන්සේ රජගහනුවර වැඩඉන්න කාලි රහතන් වහන්සේ ලතුන් නමක් බුදුරජාණන් වහන්සේග අවසරයක් ඉල්ලනවා ගාමාන්තර විහාරයකට වැඩම කරලා මේ වතාවේ වස්සමාදන් වෙද්ද. භාගිතුන් වහන්සගේ අවසරයෙන් උන්වහන්ස ගමකට වැඩලා ඒ ගමී තිබුණන සෙනසුනක වස්සමාද වුණා වස්තුම්මාසේම බොහෝම සතුටින් ගත කළා තමන් වහන්සේලාගේ මේ උතුම් ජීවිතය නිර්වාණය දක්වා අර්ථ සම්පන්නව ලෝක සත්්‍යයට හිතසු පිණිස්ස ජීවිතය කැප කරමින් උන්වහසල මේ වස්තුම් මාසියත් ගත කළා. පින්නද නිරහතන් වහන්සේලා ඒ උතුම් නිර්වාණ ධර්මය මනාව ප්‍රත්‍යක්ෂ කලාගෙන් පස්සේ තමන් කරන හැම ක්‍රියාවක්ම විශේෂ කුසලයක් ලැබෙන ක්‍රියාවක් බවට පත්තෙන්නේෙ නෑ. අපිනං සිද්ධ කරන යහපත් කටයුතුවලින් අපට පින් සිද්ද වෙනවා යහපත් කටයතුවලින් අපිට අකුසල් හැස් වෙනවා. එවනට රහතන් වහන්සලට එහම දෙයක් නැහැමකොද සියලූම කෙලෙස් බැහැර කරලා නිමා කරලා ඉන්න නිසා. යහපත් වැඩවල යෙදෙනවා බනාහනවා වත් පිළිවිත් කරනවා අනික්කයට ධර්ම දේශනා කරනවා තමන්ගේ නිර්වාණය ලැබෙනතුරු නිකම්ම ඉන්න නැුන් වහන්සේ නිර්වාණයේ ප්‍රත්‍යක්ෂ කරලයින්නේ පිරිනිුවන් පෑම තමයි රහතන් වහන්සේගේ මංගල්ලි කළ කියන්නේ මොද කල්ප ගානක් පාරමිතා පුරාගනාව ඒ උතුම් නිවනට වැඩම කරන්නද එනිසා මේ ලෝක අත්හැරල සදහටම සමුගන්නේ ඉතාමත්ම සතුටින් නත් රහතන් වහන්සේ නමඟගේ පිරිනුවක් පෑම අනික් මුළු ලෝකයටම මහත් වූ පාඩුව ද නිසා න්හසේලත් මේ වස්කාලය තුළ ලෝකසත්වයාගේ හිත සුව පිණිස බොහෝ කටයුතු කළා. ඉදි වස්කාලේම නිමාවුණා නිමාගුණාගෙන් පස්ස කල්පනා කළා ජැන් අපි නැවතවතාවක් භාගිතුන් වහසේ දැක බලාගෙන වන්දනා කරන්න යායුතුයි කියලා. භාගිතුන් වහසේ දැකල වන්දනා කරනවා කියන කාරණාවත් මොන රන් හත් පලද කියන කරුණු ධර්මය සඳහන් කරලා තිබනත් පිනතුනක අපේ ප්‍රඥාවට වැටහෙන්නේ නැති තරමටම මහත් පලයි. ඉති වස්කාලයේ නිවා කරල තුන් වහසල මේ වඩින්ඩ ලෑස්්ටිවෙන්නේ ඒවාගේ මහත් සුවිශාලපු්‍ය කරමයකට ඒ භාගිතුන් වහසිට වන්දනා කරන්න. ඒ වන්දනා කරලා භාගිතුන් වහසට හිතවත් බවත අහුරු කරන මිසක් හන්සේ ලාමුතුවයෙන් ගැස් කර ගන්න කුසලයක් එතන නෑ ඒකාරණාව සඳහන් කරන්නේ මුලින් ඉදුරුුණු ගහක පලහටගන්න නෑ වගේ කියලා ක්‍රියාවී එදෙනවා නමුත් ඒකින් කිසිම ආය වෙනම ලාබෙක් නෑ ඉ මෙහෙම පිටත් වෙලා යනකොට ටිකක් හවස් වෙනවා මඟ තියෙනවා උක්කේනක් හැබැයිඒ උක්කේන අති වන්නේ මිත්‍ය දෘෂ්ි බ්‍රහ්ණයකුට.ඒ මිත්‍යදෘෂ්ටික බ්‍රාහ්මණය තමන්ගේ උක්කේන මුර කරන්න වෙනම සේවකයෙක් පත් කරලා තියෙනවා. ඉතිංට උක්කේන ලඟින් යන් වඩින්න කොටවුන් වහසලට සේවකයගෙන් අහනවා ජගහනුවරට එයන් තව කොච්චරවෙලාවක් යයිද කොච්චර දුරක් තේෙනවාද කියලා ඔහු සඳහන් කරවා ස්වාමීණී තව අඩ යුදනක් තේෙනවා ස්වාමීන් වහන්සේලට දැන් පිටත් වෙලා රජගානුවරට ළඟාවෙන්න බැරිවෙයි ඒක නිසා අද රාත්‍රී මේ හරීගත කරමු කියලා උන්වහන්සේලා අහනවා අපිට වාසේ කරන්න සුදුසු සෙනසුනක් මේ හරීතිය ද කියලා. අර පුරුෂය කියනවා ස්වාමීන සෙනසුන් පිළිබඳව කරදර වෙන්නිපා. ස්වාමීන් වහන්සේලාට එක රාත්‍රියයක් පහන් කරන්න සෙනසුන් ම හදළ දෙන්නන් කියලා. මුරකරුක් වුණාට මහ ප්‍රඥ්ඥාවන්ත ශ්‍රද්ධාවන්ත පුද්ගැනයක් මේ ලැබෙන අවස්ථාව මගහරගන් ඔහු කොහොමුවත් මල ස්තින නිසා මදක් ඉවසන්ඩ කියලා උන්වහන්සේලට මතක් කරලා උක්කේනට ගිහිල්ල උද්ගස් කීපයක් ැප්පුවා. කපල ගෙනල්ල වලවල් හාරලා කනුවගේ උ්ගස් හිටවලා ඒ උද්ගස් අගතියෙන උක්කොල ලී බැඳල උඩින් වහලි හැටියට ඇතුරුවා. අතුරලා කොටිය ඇතුළට පිදදුරු දෙෙන්වා පිදුරු දාලා අසුන් පනවලා එක රහතන් වහන්සේ නමකට ආරාධනා කලා ස්වාමීණි පින්නෙන් කරදරයක් නැතු රාත්‍රයේ කරදරයක් තොරව වාසය කරන්්ඩ මේ කුටිය පිළිගන්ඩ කියලා එළඹන වෙලා වෙ හැටියට තමන්ට කරඩ තිබුණදී. ඒවගේම තවත් දඩු ටිකක් අපාගැනැවිල්ල ආරුක්කු වගේ හැඩේට නමලා ඒඩින් තන කොලාා තුරලා ඇතුළේ ඇසුන් පනවලා තවත් රහතන් වහන්සේ නමකට ඒ කුටිය පූජ කළලා තමක් මෙතන මුරකාරසේවයේ යෙදිලා ඉන්න මුරකුටිය ඇතුළි වෙනම කොටසක් රෙදිවලින් වටතිර ඇදලා වෙන්කරලා තවත් රහතන් වහසේ නමකට පූජ කළා. දැනිතිකට මෙයා කුටි තුනක් මේ හැන්දෑ කාලි කාලවෙලාවෙ හැටියට තමන්ගේ ශක්ති ප්‍රමාණින් රහතන් වහන්සලට පූජා කලාරයක් පහන් කරන්න. උන්වහන්සල තුන්නමම මේ කුටිතුනේ වාසය කිරීම සම්බන්ධයෙන් ඔහුට දේන අසී මාන්තික සතුටක් ඔහු හිමිදිරි පාන්දරම දානී පිළියල කළා. උක්හකුරුත් එක්ක උන්වහන්සේලට දම් පූජා කළා මේ පුද්ගලයා සමහට දන්න මේ රහතන් වහන්සේල කියලා න්වහන්සල කෞුද කියන කාරණාව උන්වහන්සේලත් කවදාවත් කාටවත් කියන්න නැහැ. නමුත් මහාසංගරත්නේ සම්බන්ධයෙන් ඔහු ගෙහිතේ තියෙන ගෞරවයයිමි ඔහු ක්‍රියත්මක කරන්නේ. පහෝ දෞද්දය එලිවුනාට පස්සේ මුව දෝනා පැන් ආදී දෙහැටි දැඩුවාදී සියල්ල පිළිගන්වලා. තමන් සකස්කර ගත්ත ආහාරවේලත් පූයා කළ දංවලඳලා යුගර වෙලා. රහතන් වහසල ඔූුගේ හිත සතුටු කරන්න අනුශසනාවකුත් කළා.ඒදේශනාව අවසානී තවත් උදගස්තුනක් අපාගෙන ඇවිල්ලා ස්වාමීනි මේක මගේ කොටස එකන මේ හේන මුර කිරීමෙන් මට ලැබෙන ප්‍රමාණයෙන් මේ මගේ කොටස කියලා උග්ගස්තුනක් උන්වහසලට පූජ කළ. මො ඒකාලි උක්කොලට තිබුණන විශාල වටිනාකම. උප පැණි උක් හකුරු මහා සංගරත්නයට හැම වෙලා එම කැප දේවල් හැටියට පූජා කරන්න සුදු සුදේවල්. උග්ගස් පූජාකිරීමෙන් ලබාබූ සම්පත්ති පිළිබඳව ජෝතිය සිටිතුමාගේ කතාවේ බොහෝ කරුණු සඳහන් කරලතිනවා. උග්ගස් දෙකක් පසේ බුදුරජාණන් වහන්සේට පූජා කරලා අපේ බුද්ධාන්තරට එනකං මොන ර කුසලයක් බුක්තිවින්දද කොයි තරං සැපයක් ලැබුවද අපේ බුද්ධාන්තරයට වෙන කොටත් මෙ මහත් ධනය ඇති සිටුවරු පස් දෙනෙක් අතර එක් කෙනෙක් බවට පත්වෙන්න්න භාග්ගි ලැබවා. අමිත බෝගී සිටුවරු අතර එක්කෙනෙක් තමයි යෝතය සිටිතුමා. ඉ ජෝතිය සිටිතුමා ඔය අතර සංසාර ගමනය විශාල පින්කන් කලා නව මුරම කරන්න උද්ගස් දෙකක් පූජ කරන එකය. ඉති ඒවාගේ උග්ගස් පූජා කරලා උපැෙනි පූජා කරලා උක්කුරු පූජා කරල ඒකාලි සුවිශාල වසයෙන් පින්සිද්ධ කර ගත්ත අවස්ථාවන් පිළිබඳව ධර්මයේ බොහෝ තැන්වල සඳහන් කරනවා. ති ඒනිසා විශේෂ පූජාවක් හැටියට රහතන් වහසලට උද්ගස් පූජ කළා තුන්නමම උද්ගස්තුනාතිය තියාගෙන රජගහනූරට වඩින ගමන හරම්ම කලා මෙන්න මේ අතර මගදී අර උක්හේණ අයිතිකාරය හේනටේනවා. ඔහු දකිනවා හාමුදුරුරුන් ඇති උද්ගස්තියනවා. මමුලින් සඳහන් කලා හුමිත්ති අදෂ්ටිකයි කියලා. කතා කර අහනවා ස්වාමීණය ඔබහන්සලට උද්ගස් කොහෙන්ද කියලා. උන්වහන්සල සඳහන් කලා මග තියෙනවා උක්හේනක් උක්ේන ඉන්න පුද්ගලය අපිට මෙවා පූජ කලා කියලා හ දැගත ඒ කාන්තේඒ මගේ උක්කේ නැයි මුරකරු තමයි මේ වැඩේ කරලා තියෙන්නේ ඒ පිළිබඳව දැඩ්ඩිසේ කෝපේයට පත්වනා උන්වහන්සේලට මොකෝවත් නොකීව ඔහු කෝපයෙන් වව්ලමින් තමයි හේනටගේ. යනකොට අරාහිංසක මනුස්සයා ඒ හේනේ දවසේ තමන්ගේ වැඩටි ආරම්භ කරලා. මොහු කිසිම කතාවක් නෑ පිටි පස්සෙන්ගේ හෙල්ල අතේ තිබුණු දන්ඩෙන් පහරදුන්හම රහිංසක මනුසය මැරිලම ඇටුුණා. හැබයි ඔහු හේනෙ වැඩ කරන්නෙත් ඊ හැන්දෑ වින්දර අද උදසන දක්වා කරගත්ත පංකම පිළිබඳව පුදුමාකාර සතුටක් හිතිය තියාගෙන. ඒ සතුටිංම මියදිච් ඔොහු එහෙමම උපත් එලැබී තවතිසාවී. භික්‍ෂූන් වහසල රජග හනුවරට වැඩිය. නමුත් ඔහුගේ මරණය ආරම්භ වෙලා ආරංචි වෙලා මෞපියෝ නෑදැයු ගමී මිනිස්සු සියලු දෙනාම උක්කේනට පිරුණා ප්‍රික වෙලාවක් කැනකොටේ උක්කේනැති බිච්ච පලාාතම මිනිස්සුන්ගෙන් පිරිලා. මවපියෝ නොඒෙක් දේවල් කිය කිය අඩා වැලපෙනවා. අඩල වැලපිලා ශෝකයේ ටිකක් තුනී කරගෙන ඒගො දැ ලෑස්තිවෙෙන්න්නේ මරණයට පත්ච්ච පුතාගේ දේහේ ආදාහනී කරට. වතිසාාවව පදිච්ච දවිය පුත්‍රයා මද වෙලාවකින් සිහියය උපද වගනසිහිය උපද වගන කියල කියන්නේ මේවාගේ දිවිය සම්පත්තියක් මට ලැබුණෙ කොහොමද මම මේ දැන් ඉන්නේ කොහොමද බොද නින්දෙෙන් පිබුදුනාගේ උපදිනව කෙලනෙ සඳහන් කරන්නේ දිවිය ලෝක තියන්නේෙ උපාතිික උපත. තර නිදෙන් පිබදුුණාගේ කියල කියන්නේ පන්නතන මෙලව අත්හරිනවත් එක්කම තැනක උපදිනවනන් එතනාප උපදිනවා. මෙහින් සමුගැනීමත් ඊළඟ තැන පහළවීමත් මේ කාරණා දෙකාතර අපි ඇහි පිල්ලං ගහන මාත්‍රයක තරන් කාලයක්වොත් ගතවෙන්න නැහැ. එක තමයි වාගතුන් වහන්සේගේ පැහැදිලි කිරීම. ඉතින් තවත් නොයෙක් තැන්ගොල නොයෙක් පොත්පත්වර සමහරලාට සඟරාවල අපි කියනවා මේ සමහරාය මරණයට පත්වෙලා උපදිින්ට තැනක් හොයමින් බොහෝ කාලයක් සැරිසැරුව කියලා. සුදුසුවම්ම කෙනෙක් හොයමින් සැරි සැරුව කියනවා එතෙක් පූජනීය ස්ථානයක හිටිය කියල කියනවා මේවාගේ දේවල් අපි වර්තමානය න්න තරන් අහනවා දකිනව කියවන්න ලැබෙනවා. බ භාගිතුන් වහසගේ දේශාව හම රණාවක්නේ. එකකට බොහෝ කරුණු අභිධර්ම පිටිකේ පැහැදිලි කරල තියනවා. අනිකතින් කාලාන්තරයක් තිස්සේ. කෙනෙක් උපදින්ට තැනක් නම් හොයො හොය හිටියේ. අපරාධ ච්චර කාලයක් ගීල්ල සමහර වෙලාවට බොහෝම දුප්පත් තැනක උපදිනික පාඩුුවනි. සුදුසු තැනක් හොයලා දුපත් තැනක පදිනික පාඩි. ොද ඉපදුනාට පස්සෙත් කෑමනේ. ඉන්ද හිටිඩෙ නෑ ඇදුම් පැළදුම් නෑ එකේ එ හිසා එහම හොයනවන හොඳ තැනක් හොයන්නන. එමන මේ ලෝක දුප්පත්තා ඉන්න්න පුළු හංකමක් නෑ. ලෙඩදුක් පිරි්චා ඉන්න්න පුළ හංකමක් නෑ. මහා යානික මතවල නං එහෙම කරුණු ඇති නමුත් බුදු දහමි තියනෙ මෙහි අත්හරරිනවත් එක්කම සුදුසු තැන ඇහි පිල්ලන් ගහනෝටත්තු වඩා කාලිකින් පහල වෙනවා කියලා. උදහරණය කෙටිරි සිහිපත් කළුත් පින්නතන අපි හිතමුකෝ අපි ඉන්න තැනක මැස්සෙක් වහලයින්නවා කෙනෙක් තීරණය කරනවා මැස්ස මරන්්ඩ ඔහු මැස්ස මරන්න හිතන්නේ අපි කි මිටියකින් ගහලා තමා මරන්නේ එතට අපි මිටිය ඔසව නෝනේ මැස්සට ගහන්ද බොහොම වේගින් කරන වැඩක් ඉති මිටිය ඔසවලා මාණ කකූලෝ ටික ටක ටික ට ැසගහැඟගට මටිය පාත් කරනවා මේක මිටිය උසපු ගමන් හියෙන් තමයි හන්නේ නමුත් මිටිය පාත්වෙලා ඉස්සරලා මැස්සගේ තටුවල ගෑවෙනවා අපේ වේග වැඩිහින්ද තමයි මැසට යන්න හම්බෙන් නැත්ති න අපේ මිටිය තටුවල ගෑවෙන කොටත් තාම මැස්සග තුළ සිත් උපදිනවා මටියේ තවටිකක් පාත් වවා මිටිය මැස්ස ගැඟට හේත්තුවෙන කොටත් මැස්සගේ සිත් පහළ වෙනවා ඊලකට වෙන්නේ මැස පුරණ එකනි තවටිකක් බර විච්චාම එතකොටත් සිත් පහල වෙනවා බේදනාව දැනෙනවා සිත් පාල වෙනවා එක්කම මොහොතක් යනකොට මිටියට තැලිල එතන මැස්සිෙක් හිටියද කිය කාරණාවක් කොත් ඔයාගන්නඩුවත් ැරිතරට මැස වාස වෙලාය නවා. නමුත් දැන් අර මැස්සගේ චිත්ත පරම් පරාවට මකක් වෙයිද. දැන් එතන සිත් උපදින්න පුළුවන්කමක් නෑ. පරාණකූඩුවක් එතන නෑදන් නමුත් එතන උපදින්ට ආපුසිත් සඳහන් කරනවා වෙනත් උපාදානස්කන්දය කදාගනයේ සිත් එතන උපදිනවා. ඒ ආපුසිත් පරපුර පදන්නට පුලහන් තැන කදාගෙනප උපදිනවා. සමහර වෙලාවට මැස්සට ගහපු මිටිය අපි ඔසවලා ගන්නකොට. ඒ මැස්ස වෙන තැනක උපදිලා දැන්සිත් කෝටි ප්‍රකෝටි ගානත් පහළ වෙලත් තිවරයි. ඉදොට මේ තවත් තැනක උපදිනවා කියන එක ඒත් තරම්ම වේගෙන් සිද්ධ වෙනවා කියන කාරණාවයි මේකින් මේ පැහැදිලි කරන්න. ඉති එනිසා දිවියලෝකෙත් ඒ විදිහටම පහළ වෙනවා නමුත් හිතා ගැන්ඩ බැහැ එක පාරමබි කොතඳ දින්නේ කියලා. කරුණු පැහැදිි කරන තැන්වොල සඳහන් කරනවා භික්‍ෂූන් වහන්සේලා අපෝත් එලා ගිහිල්ල දිවියලුවූ කිුපදදිනීම බොහෝම සිල්ගුණ සම්පූර්ණ කර විදර්ශනා වඩපු භික්‍ෂූන් වහන්සේලා ඊළඟට ඒ මෙලව සිද්ධ කර ගත්ත කුසල ධරමය ටනුව. වෙච්ච දව විමාන පරිවාර දෙවවූ එවගේම දිව්‍යංගන වූ මේ අය තමන්ගේ දිව්‍ය රාජ්‍යයාළංගටනවා සඳ කරනු අර දිව්‍ය පුත්‍රයා දෙවයාංගනාවල් ලංවෙනවට බොහෝම බයයි කියලා ඇඒගොල්ලු කාන්තාවූ තමන්ගේ භික්ෂූ ජීවිතයට හානියක්වෙයි කියලා ඔ තාමත් අර භික්ෂු මාන සිකත්තයෙඉන්නේ සඳහ කරන එතකොට මේ දෙවං ගනන් කැඩපත් ගෙනල්ල පෙන්නලා කියනු ස්වාමීනේ ඔබ තාමත් ඉන්න මනුස්ස ලෝක භික්ෂුවක් හැටියටනෙවෙයි එහෙන් අපවත් වෙලා දැන් දිවිය ලෝකෙ පහර වෙලා දිවරා ජයෙක් අපි ඔබේ පරිවාර දිව්‍යංගනාව කියල කියනවා කියන එතකොට තමයි තමන්ට වැටහෙන්නේ දැන් තමන් ඉන්න දිවිය ලෝකි කියන එති ඒකයි මද වෙලාවක් කල්පනා කරන්නේ මම කොහෙද ඉන්නේ මං කෞද කියලා තමයි මේ දිය තරඇත් වැටහෙන්නේ මදැ ඉන්න දිය ලෝකකි. තමන් ආශ්චාර්ය මත්දිවිය සම්පත් දිව්‍ය විමාන පරිවාර දෙවියූ මෙ සියලු දෙනාම දැන් දකිනවා. ඊලකට කල්පනා කරන්නේ මනුස්ස ලෝකෙ මොනවාගේ කරමයයක් කරලද ම මෙහැවිල්ල ඉපදනී කියලා. එවෙලායි වැටහෙනවා. රහතන් වහන්සේල තුන්නමකට කුටි පූජාවක් කලා. ඒ පිනෙන් තමයි ම මෙහෙයාවි කියන්න. ඊළඟට බලනවා තම මනුස්සලූ කිෙදිහ තමන් වැඩකරපු උක්කේන පේනවා තමන්ගේ දෙමව්පිය ඇතුළු ඥාතිවර්ගයා විශාල පිරිස උක්කේනෙ රැස්වල අයින්නව සමහරු දුක් කඳෝනාක කිය අන්නනෝ සියලු දෙනාම ලෑස්තයන්නේ දරසෑයක් ලෑෂ්ටි කල්ල තමන් ආදාාහනය කරට කල්පනක් කලා මේ තරං උතුම් දිව්‍ය සම්පත්මම ලැබුේ මහා සංගරත්නයට ඇපපස්ථාන කරපු පින නිසා මහා සංගයා කලකැන ලෝකයාගේ පින් කෙත අපි වන්දනා කරනකොට කීවේ අනුත්තරං පුුණ්ඥක් කෙත්තන් ලෝකස් ලෝකයාගේ පුුණ්්‍ය නැමති බීජරෝපනය කරන්න තියන පින් කෙත මහා සංගරත්නය කියලා එක හේතුකාරණා රාශියක් ධර්මය තුලින් පැහැදිලි කන්න පුළුවන් මහා සංගරත්නය කියල කියන්නේ පැවිදිවෙන දවස ප්‍රතිඥ්ඥාවක් දෙනවා මෙතැන් පටන් ජීවිතයේ තියෙනතා කල් බුද්ධරතනයටත් ධර්මරතනයටත් අනුවවාසය කරනවා කියන. භාගිතුන් වහන්සේ සතුටු වෙන විදිහට දේශනා කොට වදාල ධර්මය සඳහන් වෙනකාරයට මේ භික්‍ෂ ජීවිතයාද ඉඳලා ජීවිතන්තයේ දක්වා මාරක්ෂා කරනවාෙන ප්‍රතිඥාවදීල තමයි පැවිදිවෙන්නේ. භික්‍ෂුව කියන්නේ එවන් කෙනෙකුට. ඉතින් බුද්ධරතනයට ධර්මරතනයට අනුව යම් කෙනෙක්ටයුතු කරනවනන්. ඔවුන් මේ ලෝකයේ පරම පුුණ්‍යවත පුදගලියි. අන් අයට කරන්න බැරි ඉතාම අසීරු නමුත් සංසාරෙන් එතර වෙන්ඩා වශ්‍යය සිල්ගුණ මනාව පූරණය කරගැන ලෝකයට පින් කෙතක් බවට පත්වෙලාවාසේ කරනවා. භාගිතුන් වහසේ දේශනා කරන එක ධර්ම කාරණාවක් පැහදිලි කරනකොට සඳහන් කරනවා. රක්ෂාව ආවරණය ගුප්තිය කෙල වචනතුනා. රක්ෂාාවරණ ගුප්තිය කියල තමයි මේක සඳහන් කරන්න. එදර මේ රක්ෂාවසා ආවරණය කියන කාරණාව පැහැදිලි කරනකොට ආවරණය කියලකිහම තමන් ආවරණය කරගන අනුන් ආවරණය කරන ක්‍රමයක් තියෙනවා රක්ෂාවරණ කියයනකොට තමන් ආවරණය කරගෙන අනුන් ආවරණය කරන ක්‍රමයක් ක්‍රමේට කියැන පිණිතින විදර්ශනාව කියන අනුන් ආවරණය කරල තමන් ආවරණය කර ගන්න ක්‍රමයෙකුත් තියෙනවා එකට කැන සමතේ කියලා එතට තමන් ආරක්ෂා වෙලා අනුන් ආරක්ෂා කරනව කියල කියන්නේ තමන් යම් මට්ටමකට ඉහලට ඇවිල්ලා එක නිසිල් ගුණ දම් ආරක්ෂා කරලා යටත් පිරිසෙන් සෝවාන් ආදී මාර්ග පලවත් ලබල ඉන් පස්සේ අන් අයටත් සතරාපායෙන් මිදෙන මග කියල දෙනවා. මහබෝසතාාණන් වහන්සේ ලොතුරාබුද්ධ රාජ්‍ය ලබල තමයි ලෝක සත්‍යයාට සසරින් එතරවෙන මග කියලවෙන්නේ. තමන් ආරක්ෂා වෙලා අනුන් ආරක්ෂා කළා. එතකොට අනික්‍රමයෙන් සඳහන් කලේ. අනුන් ආරක්ෂාක් කරලා තමන් ආරක්ෂා වෙනවා. ග අනුන්ට යහපත කියල දෙනවා. අනුන්ට නිවැරදි ජීවිතයකට මග කියල දෙනවා. දුගතියෙෙන් මිදිල සුගති ගාමී වෙන්ඩ කටයුතු කරන හැටි කියලදීලා ඔවුන් සංසාර මුදවන්නත් දුගතියෙන් මුදවන්නත් කටයුතු කරනවා ැ සමත භාවනාව කියල කියන්නේ. නිවන කරා යන්න පුළුවන් කාරණාවක් නෙමෙයින්නේ. පංචාභිග්ඥා අෂ්ට සමාපත්ති දක්වා ගුණ දියුණු කරන්න පුළුවන් භාවන ක්‍රමයක්. ලෞතුරා බුදුරජාණන් වහන්සේ ලෝකෙ පහළවෙඩ කලිනුත් මේ භාවන ක්‍රම තිබුණා. භාගිතුන් වහන්සේ පහළ වෙන කාලෙත් පංචාභිඥ්ඥා ආෂ්ට සමාපත්ති උපදවාගත්තායේ හිටිය. උද්ධකාරාම පුත්ත ආලාර කාලාම භාර්ගව ආදී තවසන් පිළිබඳව කතා කරනකොටත් කාල දේවල තාපසතුමාවාගේ තාපසවරු ගැන කතා කරනකොටත් ඒ අයට අභිග්ඥා තිබුණ බව විශේෂයෙන් පැහැදිි කරතියෙනවා එතොට එවන් අභිග්ඥා ලබලා අන්නා අයට ඉකින් බොහෝ උපකාර කලා දැපිහිතුම් පිනතිී මෛත්‍රී භාවනාව කියලා අනුන්ට රැකවරණය හදලා තමන්ට රැකවරණය හදාගන්න ක්‍රමය තුළත් මුලින් තමන් පිළිබඳව ටිකක් හිතන්න වෙනවා. අපිගිමිතවට මෛත්‍රී භාවනාව කියහම අන්න අයට මෛත්‍රී ගුණ පතුරුවන්ඩ තමන් තුළ මෛත්‍රී ගුණ දියුණු වෙඩිපේ. එදර තමන් තුළ යම්ප්‍රමාණයක් මෛත්‍රී ගුණ දියුණු කරගන ඒ ගුණේ අනික් අයට පතුරුවනවා. ෙන සූපත් වේවා තමන්ගේ දරුව වේවා තමන්ගේ තාත්ත වේවා සූපත් වේවා කියලා පාර්ථන කරන කොට නැත්තං නිරෝගි වෙම්වා කියල ප්‍රර්ථනා කරනකොට මාමෙන්ම මගේ තාත්තා සූපත් වේවා එදර මාමෙන්ම කියලගේ හම මටසුවයක් තියන් දෝනනි මමප මම වගේම තාත්තත් සුවපත්තෙන්ඩ ඕනේ. එතර මංගාව කිසිම සුවයක් නැත්තන් තැ අදනං සාමාන්‍යයෙන් මෙක්‍රමයටයක් වැරදි විදිහට පාවිච්චි කරනවා වගේ හිතෙනවා. බොහොම පොඩි වෙලාවකින් සෙව් දිසාාවටම මෛතිරි වටනවා. එවෙලාටත් කියන මාමෙන්ම සියලු සත්තවයෝ සුවපත් ඒවා කියලා. තුොර ආගෙන ඉන්න කෙනෙක් ඇහෝොත් අපේ තියනෙන ලෙඩ ටික දැන් සනීපද කියලා සමට ලෙඩ ගොඩක් තියෙනවා සේනිය මාරුව තියන වෙන්ඩ පුළුවන් පෘදිර පීඩනේ තියනාවඩ පුළුවහන් ෘදිර නාලාහිර වෙලාවෙඩ පුළුවන් මේවාගේ තවත් රෝග ගොඩාක් තියාගෙන තමයි කැන මාමෙන්ම ඔබත් සූ පත්තේවා කියලා තදරගෙන ඉන්න කෙන ඇහෝත් දැන් අර තිබුණට ලෙඩි ික සනීපද කියලා එතර අපිට උත්තරයක් නැතුවයන. ද ඔබගේම මත් සූපත්ව ඒවා කිරනදැන් ඔබට කිසිම සුවයක් නෑන. කියල කිවුත් අපිට වෙන කියන්න දෙයක් නැතුවනවා. ඒකයිකිව ඉස්සල්ල තමන්ට යම් ප්‍රමාණයක් ඒත් වඩාග්ඩ වෙනවා කියලා. ඉති මෛත්‍ර භාවනාව අංග ගොඩක් පැහැදිලි කරනු. අභ්‍යන්තරබාදවත්කිරීම බාහිරාබාධීවත් කිරීම මෙවාගේ කාරණා කීපයක් මො ස්තර කරනවා. අභ්‍යන්තර ආබාධීවත් කරනව කියල කියන්නේ. ක්‍රමයෙන් තමන්ට මෛත්‍රී වඩලා කේසාන්තයේ දල පාදාාන්තයේ දක්වා ආවර්ජනය කරලා බලනගොට තමන්ට තේරෙනව වන තමන්ගි ශරීරයේ දැන් කිසිම තැනක රෝගයක් නැහැ කියලා අන්න මම දැන් සූපත්. දැන්තමා මට සුවයක්ති. අන්න ඒ සුවය අන්න වූ සියරු ලෝකයට පතුරුවන්ඩ පුළුහංකම තියෙනවා. මේ වගේ තමන් ආවරණය වෙලා අනුන් ආවරණය කරන ක්‍රමයත්, අනුන් ආවරණය කරලා තමන් ආවරණය වෙන ක්‍රමයත් කියලා කාරණා දෙකක් මෙතන පැහැදිලි කරලා තියෙනවා. එදොර දැම්මේ අතියවතුම් රහතන් වහන්සේලා කොහොමත් තමන් ආවරණය වෙලා ඉන්නේ. එනිසා ලෝකයාගේ හිත සුව පිණසම තමයි උන්වහසල කටයුතු කරන්න. එවන් වූ තුනරුවන් උදෙසා යම්කිෙනෙක් සැදැහැසිතින් යම් කාරයක යෙදෙන වනන්. රත්නත්‍රයේ උදෙසාම කරන හැම කටයුත්තක්ම අසීමමාන්තිකානි සංසයි. ඉඳ මේ දිවිය පුත්‍රය කල්පනා කරනවා මා ලැබූ සුවයේ අ්‍ය වූ සියලු දෙනාටමත් ලබන්න මග කියන්නලෝනෑ. තමන්ගේ පිරිසත් එකතු කරගෙන විශේෂයෙන් ඔහුට ලැබිල තියෙනවා දවලමයේ ඇත්්‍යානයක් මෙ දිවිය පුත්‍රයට ඉතාම සුදු ඇතික් ඉන්නවා යානාව හැටියට. යානාව හැටියට සුදු ඇතෙක් ඔහුට ඉවා කියලක හම දවිය ලෝක තිරිසන්නු ඉවද ඒ කාරණාව විශේෂයෙන් මෙවන් කරුණු සඳහන් කරනකොට පැහැදිලි කරනවා දිවිය ලෝකෙ කවදාවත් තිරිසන්නු නැ කියලා තද කෞද මෙන් අශ්ෝය හටියට ඇත්තු හැටියට ද මහ පින්කරලා උපදින දිවිය පුත්‍රයකට පරිවාර දෙවරු ඉන්නවා කෝටි ගණයි එන් එක දෙවීක් තමයි මේ ඇතෙකුගේ විස්සාර ගන්නේ ඒ තමයි ඔහුගේ කාරය. තමන්ගේ කාරයේ ප්‍රධානය වෙනුවෙන් ඉෂ්ට කලාට පස්සේ ඔහු නැවත දිවිය පුත්‍රයෙක්. ති දිව්‍යම අශ්යෝ ගැන සඳහන් කරනකට එහෙම ඒ කාරණාව එහෙමමයි. ඇ එනිසා මේ අතාගේ පිටේ නැගල මනුස්සලෝකට එහෙම්මමනවා. විශාල වශයෙන් දිවාංගනාවූ තූර්ය වාදනය කරමින් ඔහු පිනවමින් දෙපසින් ගමන් කරන. ර ාති පිරිස රැස්සලත ඉන්න තැන ඉහැලින් පෙනී හිටිනවා. ඒ අතර හිටුුව ප්‍රඥාවන්ත පුද්ගලයක හනවා දිව්‍ය විමානයයක් වගේ බැබලන්න නුඹ කවුද කියලා. එදර කරුණු කාරණා පැහැදලි කරල කියනවා ඔය ආදාහනය කරන්න හදන්නේ මගේම පරණ දේහෙහි කියලා. මෙ වක්කේ න මුර කරබ මුරකරුවමයි. ඉති මෙ දක් මනනික් සියලු දෙනාටම බොහොම සතුටුයි. තේතිවිච්ච දුක් සෝකයේ දැන් නැතුවගේ හෙදල ඔ අවවාද කරනවා මං ඒ රාත්‍රයේ මෙන්න මේවාගේ පින්කමක් කළා අද හිමිදිරි උද්‍යස්සනත් ඒක සම්පූර්ණ කළා නමු එහි පලයක් ඇැටයටට මං ගුටිකාලා මරණ යට පත් වුණා එක පිංක මේ පලයක් නෙමේ නමුත් මේ පින්කම කලාට ගුටිකාල මරණ යට පත්වනා නමුත් මගේ පින්කමි ප්‍රතිඵලයක් හැටියට මන් සුගති සංඛ්‍යාත දේවලයෝක ඉපදුණා. අර පුද්ගල යානවා නුම ගාන්දර්ුවයෙක්ද. නුඹ දෙවීෙක්ද නැත්තංබ සක් දෙවිදුුද කියලා. දව පුත්‍රය සඳහන් කරවා නැහැ. මම දෙවියෙක් නෙමෙයි මම ගාන්දර්වයකුත් නෙමෙයි ම සක්‍ර දෙවියත් නෙමෙයි. නමුත් මම තෞති සාවිතියනවා විශේෂ දේව කොට්ටාන්සියක්කිින්වා. ඒ ශේෂ දව කට්ටස ටි කැන සුදධර්මා කියල. සුධර්මා දේව කොට්ටාසේ. අන්නේ සුධර්මා දේව කොට්ටාසයට අයත් දෙවි රජෙක් හැටියටයි ම ඉන්න කියල කියනවා. ඒ සඳහකරපු පින්ක මැහූහම තමන්කරපු පින්කන් ටික කියනවා. ඒටික කියල කියනවා ලොවතුරා බුදුරජාණන් වහන්සේ වැඩඉන්න කාලේ. නිර්ම ධර්ම පරිියාපතිය භාගිතුන් වහස ගිස්ුරේ මුකහෙෙන් දේශනාව වෙන කාලී. බදධරනයට ධර්මරතනයට තැනුව තමන්ග ජීවිත එතනින්දල අවසානයේ දක්වා අගත කරන්න ප්‍රතිඥාදීල මේ ශාසනයට ඇතුල්වෙච්ච භික්‍ෂූන් වහන්සල වැඩඉන්න කාලේ. සෞ කලෙස් නැසපු මහරහතන් වහන්සල වැඩඉන්න කාලේ ආර්ය පුත්ජනයන් වහන්සේලා වැඩඉන්න මේ කාලේ ලබිච්ච තමන්ගේ මනුස්ස ජීවිතයට මේ තුනුරුවන පිහිට කරගෙන හොඳරැ එකවරණය කදදාගන්න. එක රාත්‍රියයක් කරපු පිංකමක රැකවරණයයිමේ තියෙන්නේ. එනිසා පසුබට නොවී මහා සංගයා වෙනුවෙන් ඇපකැපවෙෙන්ඩ කියලා. තුනුරුවන් වෙනුවෙන් වෙහෙසෙන්ඩ කියලා. සියලු දෙනාටම කරුණු දක්කොලා ඔවන්ගේ හිත් සතුටු කරවලා තමන්ගි පිංක මේ පළවිපා වන්ගේ ඇස්සේඉදිරිපිටි පෙන්න්නලා පිනට උනන්දු කරවලා ඔවු අතුරු දහං වෙලා ගියා. එදර මේශසනයේ මහා සංඝරත්නය කෞද කියන කාරණාව සඳහන් කරනොකොට ධර්මය පුරා මේ සඳහා කරුණු පැහැදිලි කරලා තියනෝ. තුනුරුවන් සරණ යනව කියල කියනුකොට අපි අවසානට කියන්නේ සංගන් සරණං ගච්ඡාමි කියලා. නමුත් එක් කොයිවාගේ සං්‍යයා සරණයනවාට. භාගිතුන් වහන්සේගේ සරණ ලැබුණ භාගිතුන් වහන්සේගේ දේශනාවට අනුව මුළු ජීවිත කාලයම ගත කරන්න ප්‍රතිඥාදීලා මේ ශාසනයට සංගරතනය ගැනයි මේ සඳහන් කරන්නේ. ඒ සංඝයාගේ ගුණ අසීමමාන්තිකයි. පිටතින මහාකච්ඡායන මහරහතන් වහන්සේ. එක දවසක් පින්ඩ පාති වඩින්ඩ සිවරපොරෝණයලාේ. සෝරෙයිය කිය එක තරුණෙ උන්වහස්සගේ ශරීරයේ උඩු කයදැක්කා උඩු කහෙ දැක්ක ගාන ගමම්ම මෙ තරුණයටට රාගසිතක් ඇති වුණා. පිරිමියෙක් දැකල් පිරිමි කෙන කට රාගසිතක් උපදවන්ඩ තරන් මහාකච්ඡායනයෙන් වහස මොන තරන් රූපයෙන් සුන්දරද. ඔවුට හිතෙනවා මේ භික්‍ෂුව මගේ බිරිඳ වුනාානම් කියලා. ඇැබ සිතුවිලි වාත්‍රයෙන්ම ඕහු නැවත හිතනවා. උහන්සගේ ස්සන මගේ බිරිඳට තිබුණ නංගේල කෙසේ වෙත තත්පොර ගණනක් ඇතුළත සෝරය ස්ත්‍රියයක් බවට පත්වෙලයිවවයි. මෙරාග සිතවිල්ලත්ෙක්. අපි සමහරලාට මේ ලෝක අපිට කරන්න තින අමාරුම දේවල් හැටට කතා කරනකොට මේ ජීවිතෙන් ස්ත්‍රියයක් පුරුෂයක් කරන එකත් පුරුෂයෙක් ස්ත්‍රයක් කරන එකත් මේ ලෝක කෙනෙකුට කරන්න බැරිදවල් හැටියට අපි කරනවා. සමහරයිගේ හැකියාවන් ගැන කියනකොට අපි කියන්නේ ඔහුට බැරි කාන්තාවක් පිරිමියෙක් කරන එකත් පිරිමියෙක් කාතාවත් කරන එකක් විතරයිගේ ලි කියනව සහරලාට නමුත් පින්ඳතන අපිට ආමාරුම දේ හැටියට සඳහන් කරන මෙවන් දේවල් මේ බුද්ධ ශසනය නං පායිට පැෑගෙන දූවිල්ලත් තරංවත් වටින්නේෑ කියන කාරණාව මෙතැනින්ම පැහැදිලි සමහට ශ්‍රද්ධාව නැති තුනරුවන්ගේ ගුණදන්නේ නැති අයට මේ කරනු විහිළුවගේ වෙන්නත් පුළුවන්. නමුත් ඔවුන් ළඟ ශ්‍රද්ධාව නැහැ කියලා. අපිට ඒකට කරන්න හැකි දෙයක් නැහැනි. නිර්මල ත්‍රිපිටික පරියාප්තිය සඳහන් වෙලා තියන කරු. ඉති ඔහු සිතුවවෙල මාත්‍රයට ඔහු වෙනස් කරන්න තරම් මේ ික්‍ෂුව ලළඟ මොනතරං ගුණ කදම්භැයක්ති ේන්ඩෝ නැද. උන්වහස ගැන ඇතිකර ගත්ත වැරදි සිති වෙල්ල මේ විදිහයට පල දෙන්න. අවුරදු ගාන ගිහිල්ලා. මට වැරදුනේ මෙතැනයි කියලා දැනගත්ත හම උන්වහසට වැඳල සමාවිල්ල ගත්තා. සමාව ලැබෙනවත් එකම ආය පුරුෂ භාවය ලබුණා. මේ ඔබ මම වගේ සාමාන්‍ය කෙනෙක් නෙමෙයි. ඒ ජීවිතේම රහත්තෙන්ට පින් තිබ කෙනෙකුටයි මේ වැර දිසිතවිල් උපදන්නේ. එතින් තමන් ඉපදුනේ පිරිමියෙක් හැටියට පස්සේ ස්තරයක් වුණා නැවත පිරිමික් වුණා මේ ගැන කලකිරිච් චොහෝ පැවිදිවා පවිේන්. නිකම්ම මැරිල ග අනෙමෙයි රහත් වෙලා පිරිණ පෑවා. සෝරය භික්‍ෂුව. අඥ්‍යා කොන්්ඩන්ජයන් වහන්සේ දොළ සෞුරුද්දක් මනුස්වවාසයෙන් බැහැරටගි හිල්ල හිටී. නමුත් තමන්ගේ ආයුශංස්කාර ඉවර වෙලා තියෙන බව දැනගෙන බුදුරජාණන් වහන්සේට වඳින්ඩ යන්ඩ හිතෙනවා. මේ කෝටි ලක්ෂයක් සක්වලේ භාගිතන් වහසේ තරමටම ප්‍රසිද්ධ වෙච්ච මේ ශාසනයඒකමශ්‍රාවකය. නැවත සසර කවදාවත් නූපදින තැනට තමන් පත් කළේ භාගිතන් වහන්සේ. එනිසා නැවත නූපදින ගමන පටත්වෙන්න කලින්. එ උතුම් භාගිතුන් වහන්සි වදින් ඩ ඕනෙ කෘථගුණ සැකීමක් විදිහයට. දෙනිසා තීරණය කළ වඳින්ට යන්ඩ ඕන කියලා. තවත් ප්‍රශ්නයක් තියෙනවා. මේ බුද්ධාගමී ශ්‍රාවකයව හැමෝම දන්නවා. මේ ශාසනයේ මුලින්ම ධර්මාවබෝධය ලබාගත්තේ කොන්්ඩන්ඥ නම් තාපස ගෙනෙක් කියලා. නමුත් දොළ සවෞරුද්දක් පුරාවට ශාසනයට ආපු ශ්‍රාවකයන්ගේ ප්‍රමාණයේ කෝටිගාන. කොන්්ඩ නම් ශ්‍රාවකයෙක් තමයි මුල්ම ශාවකය කියලා දන්නවා වනාට කවරුවවත්තුන් වහසේ දැකළ අඳුරන්නේ නෑ. මෙ අලුතිෙන් ආපුශ්‍රාවකයෝ. භාගිතුන් වහසේ ධර්මදේශනනා කරන තැනට වැඩි හම. දහස් ගනන් ලක්ෂ ගන බනහනවා සියලු දෙනාම භාගිතන් වහන්සේ දහ බලාගෙන ඉන්නේ. කොන්්ඩන්ජයන් වහන්සේ පිරිස කෙරවලින් දැක්කාහම භාගිතුන් වහන්සේ උන්වහන්සේට විශේෂයෙන් කතා කරනවා. දැන්ගොඩක් වයසයි කෙස්රැවුල් පැහිලා හම ඇලි වැටිලා ඇස් දෙක ගෙලිලා ඇටනහර පැෑදිලා සඳහන් කරනවා කොන්දට්ටිකක් ඉස්සරහට නැමිල කියලා. වයෝර්ධ මේ භික්‍ෂුව ජරාජීරණ තත්වයට පත්වෙලා පිරිසාතරින් භාගිතුන් වහසළඟට යන කොට. අ අලුත් පිරිසට හිතෙයි බුදුරජාණන් වහන්සේගෙන් විශේෂ සැලකිෙ ලබන මේ වයෝර්ධ මහල්ල කවුද කියලා. යම් කෙනෙකොට එහම හිතුනොත් හිතන හිතන කෙනා වෙනුවෙන් නිරයේ දොරවල් ඇරෙනවා කියල කියන්නේ දි ඒහින්ද පිරිසාතරීින් භාගිතුන් වහසසිගාවට අන්ඩ ොඩයන් වහසේ පිරිස කරවලේ ඉදලා බුදුරජාණන් වහසරඟට ඇවිල්ලා බාගිතුන් වහන්සේට වන්දනා කරමින් සිරිපතුල් සම්බාහනය කර කර සඳහන් කරනවා ස්වාමීනි මම කෝඩජ වෙමි ස්වාමීනි මම කොන්්ඩංජ වෙමි ස්වාමීනි ම අං්‍යා කොඩය වෙමි කියලා ඒ බුදුරජාණන් වහන්සට අමතක වෙලා හිදද නෑ අර පිරිසට ඇහෙන්න්න ඒෙහෙම කියන්නේ අන්න එතකොට සතුටු හිතිලා ඒනම් ඒ මහා ශ්‍රේෂ්ට උත්තම පුරුෂරතනයද මේ කියල හිතලා යම් කෙනෙක් දෝත නරල්ල මත තියාගන්නවාද උන්වහසේ දිහා බල්ලා ප්‍රීති සංවේග උපදවනවාද ඔවුන් සියලු දෙනා වෙනුවෙන් සුගතියේ දුරෑරෙනවා කියල කියන්නේ ඉති සිතුවිලි මාත්‍රයෙන් මේ මහල්ල කවුද කියල හිතුවොත් ඒත් ඔවුන්ට නිරට න්ඩ තරම් පෞ් කරෙනවාඒ තරම් අසී මාන්තික ගුණයක් මිසාසනයේ මහා සංගරත්නය ළඟ තිබුණ සීල ඇක්තිවූ නඋන් අහසෙල්ලඟ. සැරියොත් මුගලන් දෙන වහන්සේ ගැන සඳහන් කරනකොට වන්නතන පැහැදිලි කළියේ නිකම්ම බ්‍රහ්මචාරීනෙමේ අත්‍යන්ත බ්‍රහ්මචාරී කියලා. ඇයි අත්‍යන්ත බ්‍රහ්මචාරී කියන්නේ කියන කාරණාව විසඳලා තියෙනව අධරමය ඇතුළේ සාරිපුත්ත නමින් මොගගල්ලාන නමින් මේ ශාසනය අග්‍රශ්‍රාවකය බවට පත්තෙන්දෙ. හ එක දිගටම ආත්ම බව පන්සීයක්. රිසි ප්‍රෝද්ජාව පැවිදි වෙලා බ්‍රහ්ම චාරීවමයි ඉඳලතින් පන්සික්විනි්‍යාත්මය තමයි සාරිපුෘතියන් වහන්සේ. එතින් හාට ආත්ම භව පන්සීයක්ම එක දිගටම රිසි ප්‍රෝද්ජාවෙන් පැවිදි වෙලා ඉතරතින් කාමක ජීවිතයක් ගිහි ජීවිතයක් ගෙවලමනෑ එ සඳහ කරම ඉපදදිලා රිසිි ප්‍රෝද්‍යාවට යනකංගතකටරපු ගහිකාලයක් තියනෙන ඇත නිදලා එක දිගටම රිෂි ප්‍රරෝද්ජාවක් නමුත් ඇයි මේ අත්‍යන්ත බ්‍රහ්මචරී කළෙකන්ඒ එක නිසා විතරද සඳහන් කරනවා මේ ආත්ම පන්සීය පුරාවටම රාගික අදහසකින් යුක්තව අනුන් දිහා බලනව තබා තමන්ගේ ශරීර අවයාවයක් තමන්ගේ අතිංවත් ඉස්පර්ශ කරලා නෑ කියල රාග සිතිං යුක්තව. ආත්ම පන්සීයක්ම හෙමයි වාසය කරලා තියෙන. එනිසා තමයි අත්‍යන්ත බ්‍රහ්මචාරී කලකන්. ඉති ඒවාගේ අසී මාන්තික කැපකිරීම් කරලා ලෝක සත්‍යයා සූපත් කරලා සංසාරයෙන් එතරවෙෙන්ඩ වීර්ය වඩ පුූත්තමයන්ගේ ශාසනයක් එක. ඒම හා සංගරත්නය ගැන කතා කරනවා නං තව කොයි තරන් කරුණු තියෙනවද කතා කරට. එවන් ගුණ පිරිච්ච මහා සංගයා ගැන මිනෙහි කරල තමයි සංහං සරණං ගච්ඡාමි. එවන් ආරයන් වහන්සේලා මෙ සංසාරට මට සරනක් මයි. ඒ සරණ මටම සසරින් විදෙන්න්නම හේතුවේෙනවා කියන ශ්‍රද්ධාවෙන් තමයි සංගං සරණං ගච්ඡාමි කෙලපි කියන්. එති මේ තතිය නාගවිමානවත්වයේ සඳහන් කරන්නත්. එවන් වූ ආරය මහා සංගය උදිසා යම් කෙනෙක යම් උපකාරයක් කලා නං එවපකාරයේ අනාගත ජීවිත කෝටි ප්‍රකෝටි ගනන් සුගතියෙන් සුගතියට යමු කරන්නේ මහත්තුූ උපකාරයක් කරන බව එති මේ කාරණාව දිව්‍යපුත්‍රයා සඳහන් කරහම මිනිස්සු ප්‍රීතියෙන් ප්‍රීතියට පත්වෙලා ඔහුගේ දේහෙ ආදාහනී කරලා දානාදිය උපකරනර්ගෙන බුද්ධ ප්‍රමක මහා සංගයා හොයාගෙනග හිල්ලා. එක දිගට දන්දෙමින් තමන්ගේ ජීවිතයට කුසල් පුරුවගන්න කටයුතු කලාාගෙල සඳහන් කරනවා. ඉන්නතින මේ අපේ බුදුරජාණන් වහස කාලිම සිදුවීමක්. මේ කාරණාව පදනම් කරගෙන භාගිතුන් ව හස ධර්ම දේශනා කරලා බොහෝ දෙනට ධර්මාවබෝධය කරවනවා. නමුත් ඔබත් මමත් මේ ඉන්න තාමත් ඒ ශාසනීම තමයි. ඔබේ මගේ ජීවිතයේ හෙටවෙනකම් පවතීද කියලා දන්නේෙ නැති නිසා වහවහා උනන්දිුවෙන්. උත්සුක වෙන්ඩ බුද්ධාන්තරයක ලැබිච්ච සම්මාධිට්ටික මනුස්ස ජීවිතය නිරපරාදි සතරපායට හෙල න්නැතුව සුගතියෙන් සුගතියට ගමන් කරන්න පුළහන් ජීවිතයක් බෞට පත්කර ගනිමින් තමන්ග ජීවිතයට හොඳ සාධහරණය කරගන්නට ඒ සඳහා රත්නත්‍රය ආශිරුවාදී ඔබටත් ශක්තිය දහිරිය භාග්‍ය වාසනාව උදාගවා කෙනලාශිරවාද කරනවා. පිනතනි අද ධර්ම දේශනාවේ දායකත්වය දරමම් ලබන්නේ රාජගිරියයේ පදිංචි දිනූෂ ඒකනායක මහත්මා සහ නිමාලී මාළගමුව මහත්මිය විසින්. උතුම් අරමුණ නිදන ප්‍රාප්තියට පත් වන පරාක්‍රම මාළගමුව අපපච්චී කුමාරී අත්තනායක අම්මා, W.B ඒකනායක අත්තා සුධර්මා ඇටිපොල අත්තම්මා ගුණරත්න අත්තනායක දයාවන්ස අමුණුගම ස්B මාලගමු යන අත්තලාටත් ඊP. ඉදිරි මාන්න ජ.ල් මාලගමු අත්තම්මලාටත් ජයන්ත අමුණුගම කාශ්‍යප ගුණරත්න මාමාටත් හබට් පෙරේරා යන මාමලාටත් නැන්දා කුමාරී නන්දා කුමාරී අමනුගම අත්තම්මාට ගාමිණී ඒකනායක පියාණන්ට චන්ද්‍රාණී අමුණුගම අම්මාට රනිතු පුතනුවන්ට වුදි දියණියට මිහෙලි දියණට තනුජ පුතනුවන්ට වෙනුජ පුතනුවන්ට ඒකනායක අමුණුගම මාළගමුව පෙරේරා සහ පවුල්ලොල සියලු දෙනාටම එවගිම වන්නිනායක පෞුලි සියලු දෙනාටමත් උතුම් තුනරුවන්ගේ අනන්තාශිරුවාදෙන් නිදුක් නිරෝගි භාවේ චිරජීවනය උදාාවේවා කියල ප්‍රාර්ථනා කරනවා. දිනු ශේකනායක මහත්මා සහ නිමාලී මාළගමුව මහත්මිය විසින් පුුණ්්‍යානුමෝදනා කළ නිධන ප්‍රාප්තියට පත්වන දෙමව්පියන් නැතුළු සියලූ ම ඥාතීන්ට මෙ උතුම් සද්ධර්ම දානානි සංසේ අනුමෝදන් වේවා සුජීවත්ත සිටින ද දරුවන් මුණුරු මිනිිබිරියන් සහෝදර සහෝදරියන් ඇතුළු සියලු දෙනාටම ප්‍රත්නත්ත්‍ර යාශිරුවාදයෙන් නිදුක් නිරෝගි භාාවයේ චිරජීවනය ලැබේවා සියල දෙනාගෙම මෙලව ජීවිත සුවපත්වේවා පරලෝජීවිත සුගතිගාමී වේවා ප්‍රාර්ථනා කරන බෝධීියෙන් සැප සහිත ප්‍රතිපදාවකින් ඉතාම ඉක්මං භාවේක උතුන් අමාමහනිවනිින් සැනසෙන්ඩ සිියල පුුණ ධර්මයන් ම තමන්ටත් හේතු වාසනාවේවා කියල පාර්ථනා කරමු ආකා සට්ठා චබුම්මට්ठා දේවානාගා මහිද්දිිකා ප්ඥන්තන් අනුමු දිත්වා චිර රක්කං තුළෝකසාාසනං දේවූ වස්සතු කාලේන සස්්‍යිය සම්පත්ති හේතුච पीतो भवतु लोको च राजा भवतु दम्मिको